මේවන විට ඔබ අවධානය යොමු කළ යුතුම මේ රාත්‍රියේ සිදු වූ සිදුවීමක් පිළිබඳව අප පෙරාතුවම ඔබට තොරතුරු කියන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද පුවත්පතින් මේ පිළිබඳ වාර්තාවක් අපට දකින්නට ලැබෙනවා. දක්ෂිණ අධිවේගයේ නාය යාමක් මේ බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහගේ වාර්තාවක් එහි තියෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදුව අතර කිලෝමීටර් 102 ප්‍රදේශයේ නායාම හේතුවෙන් එම ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දමන්නට සිද්ධ වෙලා තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය උපුටා දක්වමින් එහි අධ්‍යක්ෂ ජෙනරාල් LTS වීරකෝඩ් මහත්මයා ප්‍රකාශ කරනවා, කොට්ටාව දෙසේ ඉඳලා හම්බන්තොට දක්වා යාමට අවශ්‍ය පුද්ගලයන් පින්නදුව පිවිසුමෙන් පිටතට ගිහිල්ලා ඉමදුව පිවිසුමෙන් යලි අධිවේගී මාර්ගයට පිවිසෙන්නට පුළුවන් කියලා. ඒකම හම්බන්තොට සිට කොට්ටාව දෙසට පැමිණෙන වාහන ඉමදුව පිවිසුමෙන් පිටතට ගිහිල්ලා යලි පින්නදුව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු කළ හැකි බවත් සඳහන් වෙනවා. ඊටම බරපතල නායාමයේ තත්වයක් තමයි අපට දැනගන්නට ලැබී තිබෙන්නේ. මේ වන විට ඒ පිළිබඳව අදාළ කණ්ඩායම් පොලිසිය පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කරමින් තිබෙන බවත් උණුසුම් තත්වයක් ඇති බවත් දැනගන්නට ලැබෙනවා. මේ රාත්‍රියේ සිද්ධිය වෙලා තිබෙන්නේ ඔබ මේ දැන් දකින්නේ රාත්‍රියේම රුගත කරන ලද දර්ශන විශේෂයෙන් අප ප්‍රාදේශීය වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් මේ සිදුවීම පිළිබඳව තොරතුරු වාර්තාකරණයේ යෙදෙන බවත් සඳහන් කරන්නට ඕනේ. සංගොඩ කන්ද විශාල ප්‍රමාණයක් නායක දෙන මීටර 500ක් පමණ දිගට, ඒ වගේම උස අඩි 10කට වඩා ඉහළට පස් කන්ද වැටිලා තියෙන අධිවේග පාර විශාල ප්‍රමාණයක් වැහිලා තියෙනවා. මම හිතන වාහනයක යටවිච්ච ලකුණු අපිට පැහැදිලිව පේන තියෙනවා. මේ ස්ථානයේ වාහනයක් යට වෙලාද ජීවිත හානි සිදු වෙලාද කියන එක අපිට නිශ්චිතවම දැනගන්න නැහැ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 102 වෙනි කිලෝමීටරේ අනුවසල තමයි මේ නායෑම සිදු වෙලා තියෙන්නේ. එතනම මීටර 150ක් පමණ දුරට මේ නායෑම වෙලා තියෙනවා. හැකික්මනින් අපි ඉවත් කරන්න බලනවා. මේ පස් සහ මේ ගස් මේ වෙලාව වැටිලා තියෙනවා. ඉවත් කරන්න බලනවා. ඉවත් කරලා හැකික්මනින් මාර්ගයේ ගමනාගමනයට ඉඩ ලබා දෙන්න අපේක්ෂා කරනවා. දැනට පින්නදුවෙන් කොළඹ සිටින අය පින්නදුවෙන් එළියට ගිහිල්ලා ඉමදුවෙන් නැවත ඇතුල් වෙන්න පුළුවන් අධිවේගී මාර්ගයට ගාල්ල දෙනියයි මාදම්පේ කියන මාර්ගය ඔස්සේ තමයි. ඒ කියන්නේ පින්නදුවෙන් එළියට ගිහිල්ලා ගෝල් දෙනියයි ගාල්ල දෙනියයි මාදම්පේ මාර්ගයේ දිගේ ගමන් කරලා නැවත ඉමදුවෙන් ඇතුළට එන්න පුළුවන්. මේ අපේක්ෂා කරනවා හැකික්මනින් මේ දේවල් ඉවත් කරලා මාර්ගය ගමනාගමනයට ලබා දෙන්න. මේ රැඳි සිටින්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 101 වෙනි කිලෝමීටර් කණුව ආසන්නයේ නායෑමට ලක්වෙච්ච ස්ථානයේ මෙමෙ ස්ථානයේ රම්බුඩ කන්ද නායකයා රාත්‍රී 8:30 පමණ මේ නිසා මේ ඔබ දකින දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාර්ගයේ මන්දිර දෙකම අවේර වුණා. ඒ නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම රථවාහන ධාවනය කොළඹ දෙසින් පින්නදුවටත් මාතර දෙසින් ඉමුදුවට සීමා වුණා. කෙසේ නමුත් මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය වගේම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පැමිණ එහි අධ්‍යක්ෂවරු පැමිණ තත්ත්වය නිරීක්ෂණය කරලා මෙම සුම්බුන් එහෙම නැත්නම් මේ නායාමට අසු කොටස් ඉවත් කරන ආකාරය දකින්න පුළුවන්.
කෙසේ වෙතත් අප වාර්තාකරුත් සඳහන් කර පරිදි ඊළඟට අපට කියන්න තිබෙන වැදගත්ම පණිවිඩය තමයි පින්න දූව සහ ඉම දූව අතර වාහන ගමනාගමනය ඇන හිටලයි තිබෙන්නේ ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරලා නැවත අධිවේගයට පිවිසීම සඳහා කටයුතු කරන්නට කියලා රියදුරන්ගෙන් ඉල්ලන්නට උනේ මේ වන විට යොසුලුව කටයුතු කරමින් සිටිනවා මාර්ගය යථාවත් කිරීම සඳහා කෙසේ වෙතත් මෙය තවත් කේදවාචකයක් නොවේවා කියලායි ප්‍රාර්ථනා කරන්නේ මොකද වාහනයක් එීම යට උණු සුන්බුන් නැති බවටත් ඒ සිද්ධිය පිළිබඳව අපට දකින්නට ලැබුණා මේ දිනවල මේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවමත් හමාර වෙලා නැහැ විවිධ ප්‍රදේශවලට විවිධ ආකාරයේ බලපෑම් තව දුරටත් සිදු වෙමින් පවතින වගේම ගම් වතුරට ලක්ුණු ප්‍රදේශවල ජලය බැසේ යාම තවමත් මන්දගාමීව සිදු වෙමින් පවතින බවත් සඳහන් වෙනවා සමහර ප්‍රදේශවල ජලය බැස ගින්